ලංකා channel එකට ඔබවම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕනම පුද්ගලෙකු ආකර්ෂණය කරගන්න පුළුවන් උපක්‍රම පහක් ගැන. සමහර පුද්ගලයන් ඉන්නවා හරි ඉක්මනින් කෙනෙක්ගේ මතකය රැඳෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන එක ඔයගොල්ලොත් එක්ක සංවේදනය කරන එක හරිම පහසුයි. සහ අමුතු ආකර්ෂණයක් මේ පුද්ගලයා තුළ තියෙනවා. මෙන්න මේ ශක්තිය තමයි ආකර්ෂණීය ශක්තිය කියලා කියන්නේ. ආකර්ෂණීය ශක්තිය දියා උසද මහතද සුදුද මිහිද කළුද මේ දේවල් වල පන්නේ නැහැ. ඇත්තටම හොඳ ආකර්ෂණීය ශක්තියකින් තියෙන පුද්ගලයෙකුගේ සියලුම අංග අභිබව ඔහුගේ හෝ ඇයගේ ආකර්ෂණීය ශක්තිය ඉහළ දෙනවා. ඉතින් අපි කතා කරමු මේ ආකර්ෂණීය ශක්තිය ඔබට ලබා කරගන්න පුළුවන් සහ ඔයා කියලා මේක තියෙනවා කියලා. අපි හැම කෙනෙක්ම සමාජයේ ජීවින්. ඉතින් අපේ සමාජයත් එක්ක කටයුතු කරගෙන යනවා අපේ ජීවිතේ විවිධාකාර අවස්ථාවන් වලදී. ගොඩක් වෙලාවට මොකක් හරි දෙයක් කරගන්න කොහොමත් ඔයාට තවත් පුද්ගලයෙකු හා ගනුදෙනුවක් කරන්න තවත් පුද්ගලෙක් සහ සංවාදයක් ගොඩනගා ගන්න සිද්ධ වෙනවම තමයි. ඉතින් එතනදී ඔයා කෙරෙහි අදාළ පුද්ගලයන් ඉදේ යහපත් හැඟීමක් ඇති කර ඔයා මේ වෙලාවේදී ඔයා පිළිබඳ හොඳ පසුබිමක් හොඳ ප්‍රතිරූපයක් අදාළ කෙනාට දෙන්න ඔයාට මේ ආකර්ෂණීය අංග භාවිතයට ගන්න පුළුවන්. අපි බලමු මොකද්ද මේ පළවෙනි ආකර්ෂණීය අංගය මේ ආකර්ෂණීය පුද්ගලයන් පාවිච්චි කරන්නේ කියලා. පළවෙනි එක තමයි හොඳ ආත්ම විශ්වාසයෙන් යුත සිනහක් කියන කරුවක වීම. මම මේක අදහස් කරන්නේ බොහෝ දෙනෙක් ඉන්නවෙන්න පුළුවන් හරි සහයකලු සාරල කාරණා නැතම මේ සිනහම ඔබ පාවිච්චි කරන්නේ ඔබට අවශ්‍ය අවස්ථාවේදී. හැබැයි ආකර්ෂණීය පුද්ගලයන් දන්නවා තමයි අවශ්‍ය වෙලාවදී අවශ්‍ය තැනදී සම්පූර්ණ හිනාවලා මේ තමන්ගේ සිනහව තමන්ට යම් කිසි පුද්ගලෙකු හා සංවේදනය කරන්න අවශ්‍ය මෙවලමක් විදියට යොදා ගන්න. එතකොට මේ සිනහ වෙද්දී අනිවාර්යයෙන්ම ඔබේ දෙක බොහොම සැහැල්ලුවෙන් මෘදුව තියාගෙන ගොඩක් හදින් සද කරගෙන කතා කරන්න හරි අමුතු විදිහකට කට හදලා hina වෙන්න හරි ඒ වගේ දේවල් කරන්න යනවා. විශේෂයෙන්ම වැඩගත් ස්ථානයකට යනවා නම් ඔබේ ප්‍රෞෂත්වයේ ඉස්මතු වෙන විදිහට බොහොම සරල සිනහවකින් සරපෙන්න ඔබට පුළුවන්. ඊළඟට ආකර්ෂණීය පුද්ගලයන් පාවිච්චි කරන හරි අපූර්වංගයක් තමයි ඕගොල්ලෝ ඒකලගේ දීප්තිමත් දැස්. එහෙමත් නැත්නම් අපි කියනවා අයිකන් ටැග් එකක් හදා ගන්නවා. මොකද මේ අයිකන් ටැග් එක කියලා කියන්නේ අයිකන් ටැග් හරහා නැත්නම් හරහා කරන ගනුදෙනුවකදී ඔබලන්ට පුළුවන් වෙනවා තවත් පුද්ගලෙක් කෙරෙහි ඔයා තුළ තියෙන විශ්වාසය එහෙමත් නැත්නම් ඔයාගෙන් තියෙන පැහැදිලි ප්‍රතිරූපයක් ඒ පුද්ගලයාට ලබා දෙන්න. මේකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ කතා කරන පුද්ගලයාගේ ඇස් දෙක දිහාම ඉදීගෙන ගැළවිගෙන කතා කරන්න අවශ්‍යයි කියලා. නමුත් යම් සීමාවකදී ඔබට පුළුවන් වෙනවා ඔහු කෙරෙහි ඔබගෙන තියෙන විශ්වාසය ස්ථාවරත්වයට වඩන ගන්න දැස්සෙත බලා කතා කිරීමෙන්. විශේෂයෙන්ම වටපිට බල බල අහක බල බල බිම බල බල කතා කරන ඇස් පිළන් හදා කතා කරනට වැඩිය බොහොම ස්ථාවර පෞරුෂත්වයෙන් කතා කරද්දී වඩාත් වැදගත් වෙනවා හොඳ විශ්වාසනීය සම්බන්ධතාවයක් ගොඩනගන්න. එතනදී ඔබට පුළුවන් එකවරකගේ හෝ ඇයගේ දැස්සෙත බලන්න නැතුව ඔහුගේ මුහුණ හෝ ඇයගේ මුහුණට තමන්ගේ දැස් යොමු කරලා දෙවනුව ඔහුගේ හෝ ඇයගේ දැස්සෙත බලාගෙන ඔබට ඔහුට හෝ ඇයට අපහසුතාවක් ඇති නොවනවද කියලා සැකහැර දැනගෙන ඔබ හා ඇය අතර තියෙන සාකච්ඡාව එහෙමත් නැත්නම් මේ අපි කියනවනේ කතා බහ පටන් ගන්න. ඊළඟට නිවැරදි ඉරියව්වකින් සිත ගැනීම සහ ඉඳ ගැනීම. මොකද්ද මම මේ කියන්නේ? අපි සමාජයට ගිහිල්ලා බලද්දී බොහෝ වෙලාවට පොදු ස්ථානයකට යන දැන් නම් අපිට කොවිඩ් නිසා අමාරු. නමුත් අපි අතීතයේ මතක් කරොත් ඔබ දුම්රිය පළකට එහෙමත් නැත්නම් සෙනඟ වැඩිහින් ගවසන් තැනකට ගියොත් ඔබ ආකර්ෂණීය පුද්ගලෙක් විදිහට හඳුනගන්නේ කාටද? ගොඩක් ළඩවන් බොහෝ පුද්ගලයන් කුඩු ගැහිලා වක් වෙලා ෆෝන් එකට බීගෙන එහෙමත් නැත්නම් කණුවකට හේතු වෙලා එහෙමත් නැත්නම් උරහිස් අකුලවගෙන මේ වගේ ඉන්න කෙනෙක් නැත්නම් හොඳට කැලෙන් උරහිස් දෙපස්සට පිටිදුවා හොඳ පෞරුෂත්වයෙන් හිටගෙන ඉන්න කෙනෙක්ද වගේ ඇස්ලකට මුලින්ම හමු වෙන කියලා ලස්සනයි කියලා දකින්නේ. ඒ වගේම ඉඳගන්න ඉරියව්වක් දිහා බලද්දී කාන්තාවක් හෝ පුරුෂයෙක් ඒවා ලස්සන දෙතා යම් කිසි ආකාරයක හැඩයක් අපි වාඩිවෙන ඉරියව් ගැන කතා කරද්දී කාන්තාවන්ට විශේෂ ඉරියව්ක් තියෙනවා. විශේෂයෙන් ඒගොල්ලන්ගේ ෆෙමිනීන් බියුටි එක එහෙමත් නැත්නම් මේ කාන්තා ලාලිත් එහෙමත් නැත්නම් කාන්තා පෞරුෂත්වයේ ස්මතු වෙන විදිහට ඉඳගන්න හිත ගන්න ඉරියව් කියන අපි වෙනම දවසක ඉරියව් ගැන කතා කරමු. මම පොදුවේ කතා කරන්නේ බොහෝ වෙලාවට හොඳ ඉරියව්වක ඉඳගෙන ඉන්න කෙනෙක් හොඳ ඉරියව්වක හිටගෙන ඉන්න කෙනෙක් අනෙක් අයට වඩා විශේෂයෙන් කැපී පෙනෙනවා බහුතරයක් එක එකට එකතු කරලා බලද්දී. ඉතින් අනිවාර්යයෙන්ම කොයි හරි තැනක යනවා විශේෂම වැදගත් ස්ථානයක යනවා නම් මට තියාගෙන ඔබේ උරහිස් වල පෞරුෂත්වයේ වඩාත් වැදගත් උරහිස් අකුලව උරහිස් නවාගෙන හැංගීම් ඉරියව්වක ඉන්න එපා. නිතර ආත්ම අභිමානයේ ඉස්මතු වෙන විදිහට එමත් නැත්නම් කාන්තාවක් නම් ඔබේ ලාලිත්‍ය ඉස්මතු වෙන විදිහට රැඳීම මතක තියාගන්න. මිනිසන් වචන හරහා සංවේදනය කරන්නේ 30%ක් විතරයි. මම මේ කියන උත්සාහ කරන්නේ ඔබ කෙනෙක් එක්ක කතා බහ කරද්දී විශේෂයෙන්ම අපිට ආකර්ෂණීය පුද්ගලයෙක් වෙනෝනේ තවත් කෙනෙක්ගේ ආදරය ආකර්ෂණය කැමැත්ත දිනා ගන්නනේ.
ඉතින් අපි මේ කැමැත්ත දෙනා ගන්න පාවිච්චි කරන්නේ සංනිවේදනයනේ. අපි කතා බහක් මොකක් හරි දෙයක් න පටන් ගන්න. ඉතින් ඔබ දන්නවද ඔයා මොකක් හරි සාකච්ඡාවකට හරි මොකක් හරි සංවාදයකට හරි යනවා නම් ඒ හරහා සංනිවේදනය වෙන්නේ වචන හරහා සංනිවේදනය වෙන්නේ 30%ක් පමණයි. ඉතුරු 90%ම සංනිවේදනය වෙන්නේ ඔබේ ඉරියව්, ඔබේ හඬ පෞරුෂය සහ ඔබගේ අපි කියනවා අංග චලන හරහා. ඒ නිසා තවත් කෙනෙක් එක්ක සංනිවේදනය කරද්දී විශේෂයෙන්ම ඔහුගේ මුහුණේ ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න. මුහුණේ ඉරියව් හද, දැඩි, කලකිරුණු ස්වභාවයකින් හෝ යම් කිසි දෙයක් මතකයට, ඒ කියන්නේ අදාළ කෙනාට අවධානය යොමු දෙන්නේ නැතුව වෙන දෙයක් මතක් කර කර ඉන්නා වගේ ඉරියව්වක ඉන්නේ නැතිව මනසත් දෙක ගැට ගහගෙන ඉන්නේ නැතුව, මේ වගේ වැරදි ඉරියව් වලින් ඉන්නේ නැතුව බොහොම ප්‍රසන්න බියුට් ඉරියව්වකින් ඉන්න සැලකිලිමත් වෙන්න. ඔබේ මුහුණ හරහා බොහෝ ඉරියව් ප්‍රකාශනය වෙනවා. प्रकाश वचन सामान पावचिकाकर विशेष आचार शैली आचार शैली आकर्षण दिन पावचिकरी अपूर्व पात्र विशेष කාන්තාව කාර්යක්ෂණය කර ගැනීම සඳහා ඔබට පුළුවන් ඔබ ඇයට ගරුත්වයක් ලබා දෙන බව, ඔබ ඇයට ඉඩ දෙන බව, ඔබ ඇයට අවස්ථාව දෙන බව ඔබේ ආචාරශීලීත්වය හරහා ඔප්පු කරන්න. විශේෂයෙන්ම ඔබේ මෝටර රථයක කාන්තාව පොඩ වෙනවා නම් ඇයට ඒක ඉඩ සලස්වා දෙන එක, එහෙමත් නැත්නම් ආසනයක් පිළිගන්වන එක, එහෙමත් නැත්නම් දොරක් ඇරලා දෙන එක, මේවා පුංචි පුංචි දේවල් වලට මේව තුළ අතිශය ආකර්ෂණීය පෞරුෂත්වයක් සැඟිලා තියෙනවා. එතකොට ඔබ කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම පුරුෂයෙකු හා ගනුදෙනු කරද්දී ඔබ දැනගන්න ඕනේ ඔහු හා කතා කරන්න ඕනේ ඔබ ඔහු හා සංනිවේදනය කළ යුතු කාරණා මොනවාද කියලා. හරි නම් කියනවා පොයින්ට් එකකට කතා කරන්න ඉගෙන ගන්න. ඒකත් විශේෂයෙන්ම කාන්තාවන් සැලකිලිමත් වෙන්න ඕන කාරණාව මොකද අපි ඉන්නේ විස්තෘත සමාජයක නිසා. ඊළඟට වැඩිහිටියන්ට ගරු කරන සමාජ ආචාර ධර්ම වල ගරු කරන විදිහ අපි ඉගෙන ගන්නවා නම් වැඩිහිටියන් සැලකනවා නම් අවස්ථාව ලබා දෙනවා නම් තව කෙනෙක් කෙරෙහි වඩාත් කාරුණික වෙනවා නම් මේ කාරුණික භාවය ආදරණීය භාවය තවත් කෙනෙකුට ඔහුගේ ආකර්ෂණය ඇති කරන්න හේතු. ඔබට වැටෙන්න නැති ඔබ සමාජයක් සමග ගනුදෙනු කරද්දී ඉතාමත් පුංචි පුංචි දේවල් ටිකකින් ඔබේ ආකර්ෂණීය භාවය වැඩි කර ගන්න පුළුවන් කියලා. එහෙනම් බොහොම ස්තුතියි අද වීඩියෝට සම්බන්ධ වුණාට. සෑම සිකුරාදාවකම සහ ඉරිදාවක ඔබ හැමෝම මේ බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. මම සීක්‍රතු. ආයුබෝවන්.